දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස මේ දීර්ඝ සංසාර ගමනේ කැපකිරීම කරගෙන ආපු සම්පූර්ණ කාලය ගත්තොත් 20 අසංකේය කල්පලක්ෂයක් වෙනවා. හැබැයි බොහෝ වෙලාවට අපි කතා කරන්නේ දසපාරමී සම්පූර්ණ කරගත් කාලය ගැන විතරයි. එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත දවසේ ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත් කාලයයි සා සංකේය කල්පලක්ෂයක් වෙන්නේ. හැබැයි බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ලබන්න පෙර අනියත විවරණ ලැබමින් මනෝ ප්‍රනිධානියත් වාක් ප්‍රනිධානියත් සම්පූර්ණ කරගත් කාලය අසංකේය 16ක් දීර්ඝ කාලයක්. එයින් මනසෙන් පමණ බුදු බව ප්‍රාර්ථනා කර කර පින් කරා කියනවා සත් අසංකේය කල්පලක්ෂයක්, අසංකේය හතකුත් කල්පලක්ෂයක්. පළවෙනිම මනෝ ප්‍රනිධානී ඉස්සල්ලාම සම්බුද්ධත්වයේ ගැන සිතුවිල්ලක් හිතට ඇතිවෙච්ච දවස තමයි මීට 20 අසංකේය කල්පලක්ෂයකට පෙර අර මාතු පෝසත ජාතකයේ සඳහන් වෙන සිදුවේ පියතුමා පුංචි වයසෙම මිය පරලව යනවා. තරුණ වයසට එනකොට තමන්ගේ ආදරණීය අම්මා රැක බලාගන්නේ මේ තරුණ පුතණුවන්. බොහොම ශක්ති සම්පන්න ශරීරයක් ඇතුව තරුණ වයසේ හිටපු තරුණ පුතණුවන්. දවසක් මේ පුතණුවන් කල්පනා කරා අම්මව ජීවත් කරන්න මං හොඳ රස්සාවක් හොයාගන්න ඕනේ. මෙහෙම ඇවිදගෙන යනකොට නාවික පිරිසකට තරුණයෝ බඳව ගන්නවා. නාවික ප්‍රධානිය ළඟට ගිහිල්ලා කිව්වා මට බැයිද ওই රස්සාවට එන්න. ওই නාවික කණ්ඩායමට ඇතුල් වෙන්න. බොහෝම ශක්ති සම්පන්න ශරීරයක් තියෙන තරුණේ. ඔව් ශරීරයේ දිහා බලලා කියන ඔබ විතරක් නෙමෙයි ඔය වගේ ඔබ වගේ 10-15 දෙනෙක් වුණත් මගේ කණ්ඩායමට මං ඇතුල් කරගන්න කැමතියි කියලා. හැබැයි ඉල්ලීමක් කරා මගේ අම්මා විතරයි ඉන්නේ. තාත්තත් මිය පරලව ගිහිල්ලා. අම්මා රෝගාතුරව අම්මට අප උපස්ථාන කරන්නේ අම්මගේ මලමුට්ට ටික පවා අස් කරන්නේ මම. ඒ නිසා මම්මගේ රාජකාරියේ නාවික රාජකාරිය ඉෂ්ට කරන්නම්. හැබැයි මේ යන ගමනේ මට අම්මවත් එක්ක යන්න අවස්ථාව දෙන්න. මේ නාවික ප්‍රධානියගෙන් අවසරය ලැබුණා. ඒ ගමනේ තමයි තමන්ගේ අම්මවත් අරගෙන මේ නාවික ගමනේ පිටත් වෙලා යන්නේ. මේ මහා පින්වන්ත තරුණයා එදා මේ යන ගමනේ හදිස්සියෙම නොසිතූ දෙයක් සිද්ධ වුණා. මුහුද මැද කුණාටුවකට නැව හසු වෙලා නැව මුහුදුපත් වුණා. නැවේ හිටපු අය සීසීකඩ තමන්ට එල්ලෙන්න පුළුවන් දේවල් අල්ලගෙන එක එක පැතිවලට පීනනවා. මේ පුතා බැලුවේ ගොඩට එන හැම වෙලාවෙම ඔළුව උස්සලා බැලුවේ කොමගේ අම්මා බලනකොට යන්තම් කොට කෑල්ලක එල්ලිලා ඉන්නවා. පීනගෙන ගිහිල්ලා තමන්ගේ කර මතට අරගෙන අර කොටයත් බදාගෙන දවසක් දෙකක් තුනක් නෙමෙයි දින හතක් පුරා निराහාරව අර සතර මහා සාගරේ පීනනවා. ඒ පීනන හැම වෙලාවකම කායි දවස් හතක් පීනනවා කියන්නේ පුංචි දෙයක් නෙමෙයි. තමන්ගේ අම්මගේ ගුණම සිහි කර කර කොහොම හරි මම මේ අම්මගේ ජීවිතේ බේර ගන්නවා කියලා සිහි කර කර දින හතක් පුරා පීනගෙන පීනගෙන ගිහිල්ලා යන්තම් ගොඩබිමකට සේන්දුණා. මේ ගොඩබිමට එනකොට හොඳටම පණ නැහැ. ශරීර ශක්තිය සම්පූර්ණයෙන් දුර්වලයි. යන්තම් අම්මා අරගෙන ගොඩබිමට ඇවිල්ලා එහෙම අර වැල්ලේ වැතිරිලා ඉන්නකොට මීට පෙර බුදු කෙනෙක්ගේ ශාසනය අනාගාමී භවට පත් වෙලා ඒ වෙනකොට බුද්ධ ශූන්‍යයි ලෝකේ. හැබැයි පෙර පහළ වෙච්ච බුද්ධ ශාසනයක අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව හිටිය බ්‍රහ්ම දේවතාවේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. බඹලව දින හතක් නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියා කියන්නේ මනුස්ස ලෝකේ විශාල කාලයක් ගෙවිලා. නිරෝධ සමාපත්තියෙන් නැකිතල ලෝකෙ දිහා බැලුවා
දැන් මනුස්ස ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවද නැහැ බුද්ධ ශූන්‍යයි සම්බුද්ධත්වයට පත් වෙන්න පිනක් වීරියක්වත් තියෙන කෙනෙක් ඉන්නවද නැහැ පාරමී පුරණ කෙනෙක්වත් පේන තෙක් මානක නැහැ ඊළඟට බැලුවා සම්බුද්ධත්වයේ කරා වීරිය වඩාගෙන යන්න තරම් වීරියක් ඇති කෙනෙක්වත් අඩුගානේ ලෝකේ ඉන්නවද පාරමී පුරණයි නැත්නම් ඒ පිනිස උත්සාහ කරන්න හරි පුළුවන් කෙනෙක් ඉන්නවද බලනකොට දැක්කේ එදා තමන්ගේ අම්මා කරමත තියාගෙන පීනගෙන ආපු මේ මහා වීරියවන්ත පුතාව එදා මේ බ්‍රහ්ම දේවතාවා අදිෂ්ඨානයක් කරලා හිතට සිතුවිල්ලක් ඇති කරා පුතේ නුඹ මහා වීරියවන්ත කෙනෙක් දින හතක් පුරා තමන්ගේ අම්මා කරමත තියාගෙන සතර මහා සාගරේ පීනුවනම් නුඹට පුළුවන් මේ අසංකේය ගණන් සත්වයන් මේ භයානක සතරපාය වැටි වැටි යන සංසාර දුකින් එතර කරවන් ඒ පිනිස නුඹට වීරිය සිතුවිලි පහළ වේවා කියලා හිතුවා අම්මගේ හිතත් අරමුණු කරලා මේ බ්‍රහ්ම දේවතාව අදිෂ්ඨානයක් කරා මේ බඹලව හිටපු බ්‍රහ්ම දේවතාවගේ චිත්ත අදිෂ්ඨානය මේ අම්මගේ හදවතටම ඒ සිතුවිල්ල කාවැදුනා ඒ වෙනකොට බුදුවරු ගැන අහන්නවත් නැති කාලයක් නමුත් මේ අම්මා අර පුතා වෙහෙසට පත් වෙලා මේ වැල්ලේ වැතිරිලා හති හලන පුතාගේ ඔළුව තමන්ගේ උර හිසේ තියාගෙන හිස පිරිමදෙමින් හදවතින් ආශිර්වාදයක් කරා පුතේ නුඹට මාව දින හතක් කරමත තියාගෙන පීනුවා පියතුමා මියගේ දවසේ ඉඳන් මාව රැක බලාගත්තා බොහොම ආදරෙන් මට ආහාර පාන ටික සකස් කරලා ආහාර ටික මට උණු පැන් ඇල් පැන් වලින් ඇප උපස්ථාන කරා මේ වීරියෙන් නුඹට අසංකේය ගණන් සත්‍යයන් සංසාර දුකින් එතර කරවන්න ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියලා අම්මා හදවතින් ආශිර්වාදයක් කරා. ඒ තමයි පළවෙනි මනෝ ප්‍රනිධානේ. එදා තමයි අපේ බෝසතාණන් වහන්සේගේ හිතට ඉස්සල්ලාම සම්බුද්ධත්වයේ ගැන පළවෙනි සිතුවිල්ල හිතට ඇතිවෙච්ච දවස. පිංගතුනි එදා ඉඳන් අසංකේය හතකුත් කල්ප ලක්ෂයක් සසරි පින් කර කර හිතෙන් ප්‍රාර්ථනා කරනවා මේ රැස් කරගන්න පිනෙන් මට මතු ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියලා හිතෙන් විතරක් හිතනවා. ඒකට කියනවා මනසෙන් කරන ප්‍රාර්ථනේ නිසා මනෝ ප්‍රනිධානය. ඒ කාලේ දහස් ගණන් බුදවරු පහළ වුණා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේලා සිත දැකලා මේ වීරියවන්ත කෙනාට අනියත විවරණ දෙනවා. නියත විවරණ නෙමෙයි අනියත විවරණ. ඔබ උත්සාහ කරලා බලන්න කියනවා. කවදා හරි ඔබේ උත්සාහය ඉෂ්ට වෙන්නත් පුළුවන්. ඒ නිසා වීරිය වඩන්න කියනවා. අනියත විවරණ දෙනවා. දහස් ගණන් බුදවරු මුණ ගැහුණා. කොහොම ඇවිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේ නමකට ඇප උපස්ථාන කරලා ගිලන් වෙච්ච බුදුරජාණන් වහන්සේ නමකට බොහොම ගෞරවයෙන් උණු පැන් වලින් ඇල් පැන් වලින් බෙහෙත් වලින් ඇප උපස්ථාන කරලා එදා වැඳගෙන ප්‍රාර්ථනයක් කරා මම මේ රැස් කරගත්ත පිනෙන් මට මතු ලෝතුරා බුද්ධත්වයම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. ඒ තමයි පළවෙනියටම වචනින් බුදු බව ප්‍රාර්ථනා කරපු දවස. ඒකට කියනවා පළවෙනි වාක් ප්‍රනිධානය කියලා. ඒ මොහොතේ පටන් අසංකේය නමයකුත් කල්ප ලක්ෂයක් නවා සංකේය කල්ප ලක්ෂයක් සසර පින් කර කර හැම ආත්මිකම වචනෙන් ප්‍රාර්ථනා කර කර ආවා අනේ මම මේ රැස් කරගන්න පින් වලින් මටත් අනාගතයේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කී වචනෙන් ප්‍රාර්ථනා කරන ඒ කාලේ දහස් ගණන් බුදවරු මුණ ගැහෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා පවා අනියත විවරණ දෙන්නේ. ඔබ උත්සාහ කරලා බලන්න කියනවා. කවදා හරි ඔබේ උත්සාහය ඉෂ්ට වෙන්න පුළුවන්. ඔබ වීරිය වඩාගෙන යන්න කියලා. පින්වතුනි ඔය විදියට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරගත්ත මුළු කාලය සොළොසා සංකීය කල්ප ලක්ෂයක්. ඊට පස්සේ තමයි අෂ්ට ධර්ම සමව දහණින් යුක්තව එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පළවෙනියට නියත විවරණ ලබන්න තරම් පුණ්‍ය ශක්තියක් ඇතුව සුමේද තාපසයන් වහන්සේ හැටියට ඉපදුනේ. මේ සුමේද තාපසයාගේ කතාව බොහෝම ධනවත්ම එදා දඹදිව හිටපු සිටු පවුලක ඉපදිච්ච තරුණ පින්වන්ත පුතණුවන් සුමේද පුතා. තරුණ වයසට එනකොට අනේ අර අම්මා තාත්තා දෙන්නම හදිස්සියෙම මිය පරලව ගියා. දෙමව්පියෝ සතු විශාල ධනයක් තමන්ට ලැබුණා. මහා විශාල ධනස්කන්ධයක් ලැබුණා.
කරත්තවල පටෝගේ නැවිලා දවස ගානේ රන් රිදී මුතුමැණික් තමන්ගේ ධන ධාන්‍ය ගබඩාවලට ගොඩ ගහලා යනවා මිනිස්සු. ඒ තරම් වටිනා ධන සම්පත්තියක් තියෙනවා සුමේදට. මේ සුමේද දවසක් කල්පනා කරා මගේ දෙමව්පියෝ මිය පරලව ගියේ හිස් ඇති. මේ තරම් සැප සම්පත් රන් රිදී මුතුමැණික් ගබඩාවල පුරවලා තිබ්බත් ඔවුන් ඒ කිසි දෙයක් පරලව අරගෙන ගියේ නැහැ. ඒ නිසා මම මේව ආරක්ෂා කර කර ඉඳලා මටත් වෙන්නේ හිස් ඇති මිය පරලව යන්න. ඒ නිසා මේ සියල්ල මන් දන් දෙනවා කියලා රජුරුවන්ගෙන් අවසරයක් ගත්තා. තමන් සතු සියලු දේපල දන් දෙන්න රජුරුව අවසර දුන්නා. හැම ගමක් නගරයක් පාසා අඬබෙර කරුවන් පිටත් කරා දන් දෙනවා. තමන්ට පුළුවන් තරම් අරගෙන යන්න පුළුවන් දේවල් අරගෙන එන්න කියලා. කරත් අරගෙන ආපු මිනිස්සුන්ට කරත්තවල පටවල ගබඩාවල වස්තුව දන් දුන්නා. වාජන අරගෙන ආපු මිනිස්සුන්ට පුළුවන් තරම් වාජනවල පුරවලා දන් දුන්නා. දින හතක් පුරා මිනිස්සු පෝලිමේ ඇවිල්ලා මේ සුමේද තරුණයාගේ මේ ධන දහන්‍ය සම්පත් මුතුමැණික් රන් රිදී සියල්ල මිනිස්සු අරගෙන යනවා බලාගෙන සාදුකාර දිදී සතුටු වුණා. මේ පිනෙන් මට ලෝතුරා බුද්ධත්වේ ලැබේවා ලැබේවා කීකී සතුටු වුණා. අන්තිමටම ඉතිරි වුණේ තමන්ගේ සිටු මැදුර විතරයි. සිටු මැදුරෙන් එළියට බැහැලා කල්පනා කරා මේක විතරක් මට මොකටද? දැන්වීමක් දැම්මා. ඕනෙම කෙනෙක් කැමති කෙනෙක් මේ සිටු මැදුර කැමති විදිහට පරිහරණය කරත්වා කියලා. සිටු මැදුරෙන් එළියට බැහැලා මහා වනාන්තරයට ගියේ. හිමාල කඳු මුදුනට ගිහිල්ලා තාපස් පැවිද්දෙන් පැවිදි වුණා. භාවනා කරා පුණ්‍ය ශක්තියට අෂ්ඨ සමාපatti පංච අභිඥා දක්වා හිත දියුණු කරගත්තා. දැන් සුමේද තාපසේ ඉහළටම හිත වඩපු සුමේද තාපසයන් වහන්සේ අහසින් යන්න තරම් පුළුවන් පුණ්‍ය ඍදි ඇති සුමේද තාපසයන් වහන්සේ දවසක් හිමාල කඳු මුදුනේ ඉඳන් අහසින් යනකොට දැක්ක විශාල පිරිසක් පාරක් සරසනවා. මිනිස්සු කොඩි සේසත් නංවනවා. පාරවල සුදු ඇලි අතුරනවා. අහසින් යන ගමනේ පහළට බැහැලා ඇහුව මොකද මේ තරම් සතුටින් මේ පාරවල් සකස් කරන්නේ? මේ පාරවල් සරසන්නේයි. එතකොට මිනිස්සු කියා හිටියේ ඇයි දන්නේ නැද්ද? දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරා අද මේ ප්‍රදේශයට දානෙකට වඩිනවා. උන්වහන්සේ පිළිගන්නයි මේ පාර සකස් කරන්. ඒ වෙලාවේ සුමේද තාපසයා කල්පනා කර අනේ මටත් මේ අහසින් යන ගමන පැත්තක තියලා මටත් මේ පාර හදන්න ඕන කියලා කොටසක් ඉල්ලපු වෙලාවේ මිනිස්සු කල්පනා කරා සුමේද කියන්නේ අහසින් යන බොහොම ඍදි බල සම්පන්න තාපසේ. ඒ නිසා මඩගොඩ තමයි දුන්නේ. මේක මොකද්ද? අහසින් ගිහිල්ලා නාගලෝකෙන් හරි දෙව්ලොවෙන් හරි හිමාලයෙන් හරි ගෙනහල්ලා මේක පුරවයි කියලා මඩගොඩක් දුන්නා. හැබැයි සුමේද තාපසයා කල්පනා කරා ඉර්ධි බලෙන් අහසින් ගිහිල්ලා හිමාලෙන් මැටි ගෙනහල්ලා අනෝතත්ත විලෙන් ඒ වගේ තැන්වලින් පස් අරගෙන ඇවිල්ලා මට මේක පුරවන්න පුළුවන්. හැබැයි ඊට වඩා අතපය වෙහෙසලා මේ මිනිස්සු වැඩ කරනවා වගේ මේ ටික මං අතින්ම හදන්න ඕනේ කියලා අර ටික හදාගෙන හදාගෙන යනකොට අනේ වැඩේ ඉවර කරගන්න බැරි වුණා. ඈතින් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන වඩිනවා. මිනිස්සු සාදුකාර දෙනවා. ළඟට එනකොට කල්පනා කරා කරන්න දෙයක් නැහැ මඩගොඩේ දිගා විලා වැඳගත්තා. වැඳගෙන හිතේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් වලට මේ මඩ නොපෑගේවා. බුදුරජාණන් වහන්සේගේ මගේ ශරීරයේ මතින් සිරිපා තබමින් වැඩම කරත්වා. මේ පිනෙන් ඒ වගේම මගේ ජීවිතයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටම පූජා වේවා. මේ පිනෙන් මටත් මතු ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියලා දිග ඇදිලා වැඳගෙන හිටියා මඩගොඩේ. දීපංකර බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා බැලුවා මේ මඩගොඩේ දිගා වෙලා ඉන්න මේ සුමේද තාපසයාගේ අරමුණ ඉෂ්ට වෙනවද? ඒ වෙනකොට අෂ්ට ධර්ම සමව දහණේ පුණ්‍ය ශක්තිය බලවත් සතරපද ගාතාවක් අහලා එතනම රහත් වෙන්න තරම් පින බලවත් කෙනෙක් මේ අරමුණ ඉෂ්ට වෙනවා. අනාගතයේ දිහා බැලුවා තව සාරා සංකීය කල්පලක්ෂයක් යන තැන මේ සුමේද ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා.
එදා දීපංකර බුදුරජාණන් වහන්සේ එතනදී තමයි පළවෙනි වතාවට නියත විවරණයක් දෙන්නේ මහණෙනි මේ මඩගොඩේ දිගා වෙලා වැඳගෙන ජීවිත පරිත්‍යාගයෙන් අදිෂ්ඨානෙන් ඉන්න මේ සුමේද තාපසයන් වහන්සේ තව සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා යුවලක් ඒ කාලේ පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක් පහළ වෙනවා කියලා අනාගතය ගැන බුදු ඇසින් බලලා කාල නිර්ණයක් ඇතුව හරියටම බුදු කෙනෙක්ගේ බුදුමුවින් නියත වශයෙන්ම බුදු වෙනවා කියන ප්‍රකාශයේ දේශනා වුණා. ඒ තමයි පළවෙනි නියත විවරණ ලැබීම. ඒ නියත විවරණ ලැබුණාට පස්සේ සුමේද තාපසයන් වහන්සේ විමසනවා, ස්වාමීනි සම්බුද්ධත්වයේ පිණිස මම දියුණු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළ සුමේද තාපසය, ඔබ අද පටන් මේ මොහොතේ පටන් දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන්, සීල පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන්, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන්, ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිත්‍ථාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත යුතුයි කියලා බුද්ධ කාරක ධර්මයන් දේශනා කරලා දීපංකර බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස සමග වැඩම කරා. සුමේද තාපසයන් වහන්සේ අසලම ගහක් යට වැඩ ඉඳලා අදිෂ්ඨාන කරගත් දස වතාවක් දස පාරමිතා වෙන වෙනම අදිෂ්ඨාන කරා. දස වතාවෙම මහ පොළව ගිගුරුම් දෙමින් කම්පාවට පත් වුණා. සුමේද තාපසයන් වහන්සේ අදිෂ්ඨාන කරා, මම අද පටන් මේ මොහොතේ පටන් ලෞතුරා සම්බුද්ධත්වයේ පිණිස දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරනකොට පළවෙනි වතාවට මහ පොළව කම්පාවට පත් වෙනවා. ඊළඟට අදිෂ්ඨාන කරා, මම අද පටන් මේ මොහොතේ පටන් සීල පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරද්දී දෙවනි වතාවට මහ පොළව ගිගුරුම් දෙමින් කම්පාවට පත් වුණා. ඔය විදිහට දස වතාවක් මහ පොළව කම්පාවට පත් වෙනවා. පිංගතුනි එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිත්‍ථාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී සම්පූර්ණ කරගෙන යන ගමනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙනවා. මේ සාරා සංකේය කල්පලක්ෂය තුල ලෝකේ පහළ වුණේ බුදවරු 24 නමක් පමණයි. ඒ සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබා ගත්තා. සූවිසි විවරණ ලබාගෙන තමයි මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙත්. පිංගතුනි මෙන්න මේ කල්පය සාරා සංකේය කල්පලක්ෂය, ඊළඟට 20 සංකේය කල්පලක්ෂය. ඔය කල්ප ගණන් ඇහෙනකොට නිකන් කල්පය කියන්නේ ඔක දීර්ඝයි දීර්ඝයි කියලා නිකන් ඔබ අහලා තිබුණට අපි චුට්ටක් මේ කල්පය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. ලෝක විෂය අචින්ත්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අචින්ත්‍ය විෂය බුදු කෙනෙකුට පමණක් වැටහෙන ඒ අචින්ත්‍ය වූ ලෝක විෂය ගැන බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවල මේ කල්පය දීර්ඝ බව යම් යම් උපමා වලින් පවා ලෝකයාට පෙන්වපු අවස්ථා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙක් අහනවා, ස්වාමීනි ඔය කල්පය 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 කියන කල්පය කියන්නේ කොච්චරද? බුදුරජාණන් වහන්සේ වදාලා කල්පය අවුරුදු වලින් නම් 1000යි 100යි ලක්ෂයයි කියලා බිංදු ගානකින් ඉලක්කමකින් කියන්න බැරිය කියලා. එතකොට කියනවා, අනේ ස්වාමීනි එහෙමනම් උපමාව උපමාවකින්වත් කියන්න පුළුවන්? සමහර දේවල් තියෙනවා ඉලක්කමින් කියන්න බැරි දේවල් උපමාවෙන් අපිට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ පුදුම උපමාවක් පෙන්වුවේ, යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල ගල් පර්වතයක් ගැන හිතන්න කිය. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල ගල් පර්වතයක් තියෙනවා.
බොල්වෙච්ච නැති කුහර නැති සිදුරු නැති මේ විශාල ගල් පර්වතය අවුරුදු 100කට එකපාරක් සිනිඳු සළුවකින් කසී සළුවකින් යන්තම් උඩින් කෙනෙක් පිරිමැදගෙන යනවා මේ කසී සළුවේ කෙළවර අර ගල් පර්වතයේ යන්තම් උඩින් ඇතිලිලා යනවා අවුරුදු 100කට එක වතාව බුදුරජාණන් වහන්සේ වදාලා වෙන කිසිම හේතුවක් නෙමෙයි අර සිනිඳු සළුව මේ පර්වතයේ යන්තම් ගෑවීම නිසාම පර්වතයේ ගෙවිලා 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 යම් කාලයක් එයිද ඇහුවා සතපොම් 16ක් දිග පළල උස ඇති මේ පර්වතයේම ගෙවිලා අවසන් වෙන කාලය ස්වාමිනේ හිතා ගන්නවත් බෑ කිව්වා බුදුරජාන් වහන්සේ වදාලා කල්පේ ඒ තරම් දීර්ඝයි කියලා හිතන්න කිව්වා දැන් ওই කල්පේ ගැන සාමාන්‍ය නිකන් උපමාව ඊළඟට කල්පේ ගැන පොඩි විග්‍රහයක් ඔබට කරන්නම් ඔබ මේක තේරුම් ගන්න උත්සාහයක් ගන්න දැන් අපි මේ ඉන්න කල්පේට මොකද්ද කියන්නේ මේ කල්පේට කියන්නේ මහා භද්‍ර කල්පේ කියලා මහා භද්‍ර කල්පේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා පස් නමකකින් සුන්දර වෙන කල්පයක් ඒ නිසා මේ කල්පේට කියනවා මහා භද්‍ර කල්පේ අපි මේ ජීවත් වෙන්නේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පේ තුල පිංගතුනේ කල්පයකට මහා කල්පයකට මනුස්ස වාසයේ තියෙන දිව්‍ය මනුස්ස බ්‍රහ්ම මේ විදියට සත්වයන් උපදින තල 31කින් යුක්තව සත්වයන් ජීවත් වෙන අන්තක් කල්ප 64ක් තියෙන මහා කල්පයකට සත්වයන් උපදින ඉපදී ඉපදී දෙව්ලව මනුලව සතර පායි වැටි වැටි සත්වයන් සසරේ ගමන් කරමින් යන අන්තක් කල්ප 64ක් එක මහා කල්පයක පිහිටනවා ඒ අන්තක් කල්ප 64න් පස්සේ තව අන්තක් කල්ප 64ක්ම ඒ මහා කල්පය විනාශ වෙවි විනාශ වෙවි පවතින ඒක තමයි ඔබ අහලා තියෙන අර සත්ත සූර්යෝද්ගමන සූත්‍රය අන්තක් කල්ප 64ක්ම ගිනි ගනිමින් විනාශ වෙලා විනාශ වෙලා මේ පෘථුවිය අකණිතා බඹලව දක්වාම අලුවත් දූවිලිවත් නැතුව විශ්වය විනාශ වෙලා යනවා එතකොට දැන් අන්තක් කල්ප 64 ඒවා දෙකයි ඊළඟ අන්තක් කල්ප 64 තුන්වෙනි අන්තක් කල්ප 64 විශ්වය තුල කිසිම පෘථුවියක්වත් දෙව්ලොවක්වත් බඹලොවක්වත් අපායක්වත් නැතුව හිස් අවකාශයක් පවතින ඒ තුන්වෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්ප 64 තුල අර විනාශ වෙච්ච පෘථුවිය ලෝක ධාතු ආයම ටික 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 සකස් වෙවි පෘථුවිය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර ආපායවන් සකස් වෙමින් පවතින. එතකොට අන්තක් කල්ප 64 ඒවා හතරක් තියෙන මහා කල්පයක් තුල. හැබැයි මේ 64 ඒවා හතරෙන් දිව්‍ය මනුස්ස බ්‍රහ්ම වාසියක් ඇතුව සත්‍යයන් ඉපදෙමින් මේ වගේ ගමන් කරන අන්තක් කල්ප 64 ඒවා එකයි තියෙන්නේ. ඉතිරි තුනම සත්‍යයන් එතකොට කොහෙද ඉන්නේ? ආබස්සර නමින් අහසේ පාවි පාවි ජීවත් වෙනවා. දෙව්ලොව ඉන්න දෙවියන් බඹලව බ්‍රහ්මයන් මිනිසයන් සතර පා සත්‍යයන් සියලු දෙනා ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න පෘථුවි අන්තක් කල්ප 64ක්ම ගිනි ගනිමින් විනාශ වෙවි යනවා අන්තක් කල්ප 64ක් කිසිම සත්ත්ව වාසයක් නැති හිස් අවකාශයක් විශ්වයේ පවතින ආයිමත් අන්තක් කල්ප 64ක් තිස්සේ පෘථුවිය දිව්‍ය තල බ්‍රහ්ම තල සකස් වෙමින් පවතින එතකොට ඔය තමයි අන්තක් කල්ප 64 ඒවා හතරක් එකතු වෙච්ච තැන තමයි මහා කල්පයක් වෙන්නේ. දැන් අපි බලමු අන්තක් කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. පින්වතුනි අන්තක් කල්පය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන්නේ දැන් මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100නොත් පල්ලෙහාට බැහැපු තැනක. මේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 10 දක්වාම අඩු වෙනවා. අවුරුදු 10 ඉඳන් ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ටික 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 වැඩි වෙවි වැඩි වෙවි උප්පරිම අවුරුදු කීයට වැඩි වෙනවද අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා අවුරුදු අසංඛ්‍යයක් කියන්නේ ඉලක්කමකින් හිතුවොත් 1.140ක් කියන එතකොට හිතන්න අවුරුදු 10 ඉඳන් මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙනවා අවුරුදු 1.140ක් යනකම් එතන දක්වා වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිෂ අසංකීයයට වැඩි වෙච්ච ආවිෂ අඩුවේගේ නඩුවේගේ 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 නැවිලා ආයෙමත් අවුරුදු 10ට අඩු වෙන. එතනින් පළවෙනි අන්තක් කල්පේ නම් අන්තක් කල්ප විනාශයක් වෙනවා. ඒක තමයි ඒකාන්තක් කල්පයක් කියන්නේ.
මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා ඒ කාලයට කියන්නේ එක අන්තක්කල්පය. එතකොට ඒ වගේ අන්තක්කල්ප 64ක් යනකම් මේ අන්තක්කල්ප විනාශ සිද්ධ වෙමින් මනුස්ස වාසයක් මේ විශ්වය තුල පවතින එක මහා කල්පයක් තුල. එතකොට ඒ වගේ අන්තක්කල්ප 64ක් පෘථුවිය ගිනි ගනිමින් විනාශ වෙමින් පවතින. ඒ වගේ අන්තක්කල්ප 64ක් මනුස්ස වාසයක් නැතුව හිස් අවකාශයක් පවතින. ආයමත් ඒ වගේ අන්තක්කල්ප 64ක් පෘථුවිය සකස් වෙමින් පවතින. ඔය තමයි එක මහා කල්පයක කාලය. එතකොට දැන් අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ 4වෙනි අන්තක්කල්පේ මතක තියාගන්න. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ අර විදිහට අවුරුදු 10 ඉඳන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. ඒ කියන්නේ අවුරුදු 1.140 දක්වා වැඩි වුණා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 40,000ට අඩු වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ තුල. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාන්‍ය ආයුෂ හැටියට සඳහන් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයද? 40. අද අපිට හිතන්නවත් බෑ. අද අපේ මේ තියෙන මොලෙන් හිතුවොත් හිතෙන්න බොරු කියලා. ඇයි අපිට ලෝක විශ්ය කියන්නේ අපිට ගෝචර වෙන එකක් නෙමෙයි, අචින්ත්‍යයි, බුදු කෙනෙක්ගේ විශ්යක්. නිකන් අපේ මොලේට අනේ බුදුහාඳුරෝ මෙහෙම දෙයක් විශ්වය තුල අවබෝධ කරලා අපිට මෙහෙම කියලා දුන්නා කියලා හරි තේරුම් ගන්න භයානක සංසාර ගමන ස්වභාව. එතකොට අර පළවෙනි අන්තක්කල්පේ 40,000ට ආවිස අඩු වෙන තැන තමයි කකුසඳ බුදුහාඳුරෝ පහළ වෙන්නේ. ඒ ආවිස අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනකොට පළවෙනි අන්තක්කල්ප විනාශ වෙනවා. එතනින් ජීවිත බේර ගන්නවා ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් ආයුෂ වැඩි වෙලා ආයෙමත් වැඩි වෙනව අර අසංඛ්‍යයටම ආයුෂ වැඩි වුණා. 1.140 දක්වාම ආයුෂ වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30,000 වෙනකොට මේ මහා භද්‍ර කල්පේ දෙවනි අන්තක් කල්පේ තුල කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ තමයි දෙවනි අන්තක් කල්පේ. ආයුෂ අඩු වෙලා 30,000ට අඩු වෙච්ච තැන පහළ වුණා. ඒ 30,000 ආයුෂත් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක්කල්පේ විනාශ වෙනවා. එතනින් ජීවිත බේරෙනවා ඉතාම සුළු පිරිසකගේ. ඒ අයගේ ආයුෂ ආයි ටික ටික වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතනින් අඩු වේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20,000 වෙනකොට තුන්වෙනි අන්තක්කල්පේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. කාශ්‍යප බුදුහාඳුර පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 20,000ක් කියලා. එතකොට ඒ ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්පේ විනාශ වෙන. ඔබ හොඳට අහගෙන ඉන්න. ඔබට තේරෙයි අපි ඉන්නේ මොනතරම් භයානක සංසාර ගමනකද. තුන්වෙනි අන්තක්කල්ප විනාශයෙන් පස්සේ ආරම්භ වෙන්නේ හතරවෙනි අන්තක්කල්ප. ඒ හතරවෙනි අන්තක්කල්පේ ආයුෂ අවුරුදු 10 ඉඳන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. ආයෙමත් මිනිස් ආයුෂ අවුරුදු 1.140 දක්වා වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා එතන ඉඳන් ආයුෂ අඩු වෙවි ඇවිල්ලා හතරවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ටම පිරිහිච්ච තැන තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට අපි මේ ඉන්නේ මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්පේ අපි මේ ඉන්නේ. ඒ හතරවෙනි අන්තක්කල්පේ ආයුෂ අඩු වෙලා අවුරුදු 120ට පිරිහිච්ච තැන තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. හැබැයි ඔබ හිතන්න අද මේ වෙනකොට අපිට ආයුෂ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක් තියෙනවද? නෑ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. හැබැයි ඊට වඩා වැඩිපුර වැඩ හිටිය මහරහතන් වහන්සේලා වැඩ හිටියා. දැන් අපි මේ මහා සෑය ඉදි කරන්නේ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේ එදා සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච කාලේ බක්කුල මහරහතන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය කොච්චරද කියන්නේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසාකාව අවුරුදු 120, ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා.
එතකොට අපිට පේනවා ඒ කාලේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට ඊට වඩා වැඩිපුර අනුරුද්ධ මහරහතන් වහන්සේ විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියේ. අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගත වෙනකොට 120ට තිබ්බ ආයුෂත් දැන් අඩු වෙලා දැන් අපි ඉන්නේ අවුරුදු 75 80 වගේ මට්ටමට ආයුෂ පිරිහිච්ච කාලෙක. දැන් අපේ ආයුෂ අවුරුදු 80ක 75 80 අතර ආයුෂ පිරිහිලා තියෙන්නේ අපේ. මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ටම අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙනකොට හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන හැටි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10 වෙනකොට මෘග සම් වර්ෂාවල් වහින්න ගන්නවා කියලා. මිනිස්සුන්ට මෘග සංඥා පහළ වෙනවා. එකිනෙකා ලේ පිපාසයෙන් එකිනෙකා මරා ගන්න කාලයක් වෙනවා කියලා. අම්මලා දරුවෝ මරන්න, දරුවෝ දෙමව්පිය මරන්න, සහෝදරයෝ සහෝදරියන් පස්සේ දකින දකින කෙනා මරණ ලේ පිපාසිත සිතුවිලි මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට මෘග සම් වර්ෂාවත් එක්ක මෘග සංඥා පහළ වෙලා එකිනෙකා මරාගෙන දින 7ක් යනකොට ලෝකෙම ලේ විලක්කිය. තනි තනියෙන් හැංගිලා බේරිච්ච ටික දෙනෙක් විතරක් බේරෙනවා. කැලෑවල් වල හැංගිච්ච ටික දෙනෙක් ජීවිත බේර ගන්නවා. අපි මේ ඉන්න අන්තක්කල්පේ විනාශ වෙන්නේ අවියාවිද වලින් මරාගෙන විනාශ වෙන විනාශයක් අනාගතයේ තියෙන. ඒකට ධර්මයේ කියන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. පිංගතුනේ අනාගතයේ එන්නේ අපිට තියෙන්නේ ධර්මයේ බැබලෙන යුගයක් නෙමෙයි. යන්තම් අපේ පිනට මේ මෑත කාලේ බුද්ධ ශාසනයේ යම් පිබිදීමක් රටේ ලෝකේ පේනවා අපිට. හැබැයි අනාගත ලෝකේ බුදුරජාණන් වහන්සේගේ දේශනා දිහා බලනකොට පිරිහෙන පැත්තක්මයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන අනාගතේ එන්න මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්න ලෝකේ බලවත්ම දේ තමයි කියනවා අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය ලෝකේ බලවත්ම කාලයක් වෙනවා. මිනිස්සු විකෘති වෙනවා, කෙලෙස් වලින් විකෘති වෙනවා, ලේ පිපාසිත මිනිස්යන් ලෝකේ ගොඩ නැගෙනවා. මේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 10ට පිරිහෙනවා. එදාට සත්ත අන්තක්කල්ප විනාශයෙන් පස්සේ ජීවිත බේරෙන අයගෙන් පටන් ගන්නවා පස්වෙනි අන්තක්කල්ප, ඊළඟ අන්තක්කල්ප. එතකොට මං හිතන්නේ බොහෝ දෙනෙක් මේ ගෞතම බුද්ධ ශාසනය තුල සාදු කී කී මේ වැඳ වැඳා පින්කම් කරාට මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න ලැබේවා කියලා චුට්ටක් ඇදලා කීවොත් කී දෙනෙක් දැන්ටමත් අත් දෙක ඉස්සුව සාදු කියන සමහර. අපි සාදු කියලා ඒක අනුමෝදන් වෙනවා. ඒක තමයි ස්වභාවය. අනේ අපිට මේ පිනේ මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න ලැබේවා කිව්ව සාදු කියනවා. අර පේන්නේ නැද්ද? ඇයි? අපි ගෞතම බුද්ධ ශාසනයේ හිටියත් ප්‍රාර්ථනා කරන්නේ සමහරු මෛත්‍රී බුද්ධ ශාසනයේ. මොන්න මේ ටික අහගෙන හිටියනම් මතක තියාගන්න මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙන කාලේ. දැන් අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්පේ. හතරවෙනි අන්තක්කල්පේ මිනිසුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට පිරිහිච්ච කාලෙක ඉන්නේ. දැන් අපි හිතමු අපේ කාලේ සාමාන්‍ය ආවිස අවුරුදු දැන් 80ක් කියලා නිකන් හිතාගන්න. මේ ආවිස අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. 10ට අඩු වෙලා හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙනවා. ලෝකෙම ලේ විලක් වෙනවා මිනිස්සු මරාගෙන. එතනින් ජීවිත බේරෙන අයගෙන් ආවිස පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වෙලා කොච්චරක් වැඩි වෙනවද? අසංකේයයට අවුරුදු 1.140ක් දක්වායි ආයුෂ වැඩි වෙනවා. අසංකේයයට වැඩි වෙලා එතන ඉඳන් ආයෙ ආයුෂ පිරිහෙනවා. පිරිහීගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 80,000ට පිරිහිච්ච තැන තමයි ඊළඟ අන්තක්කල්පේ, පස්වෙනි අන්තක්කල්පේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. එතකොට ඔය කාලේ ගත්තොත් ඊළඟට මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙන්න අපිට නිකන් අපි දන්න බින්දු ගණනින් කිව්වත් 1 ගණනකින් අපිට කියාගන්න බැරි තරම් දීර්ඝ කාලයක්. ඒ නිසා මෛත්‍රී බුදුහාඳුරෝ දැන් පහළ වෙච්ච අය ගංගුල අරීමේ ඇති. හැබැයි ධර්මයේ සඳහන් වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව විශාල කාලයක් යනවා. ඊළඟ අන්තක්කල්පේ අවුරුදු වලින් කෝටි ප්‍රකෝටි බිලියන ගණනකින්වත් අපි දන්න බින්දු ගණනකින් කියාගන්න බැරි තරම් කාලයක්.
එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ මහා භද්‍ර කල්පේ පස්වෙනි අන්තක් කල්පෙන් එහාට තව අන්තක් කල්ප 59ක් තියෙනවා බුද්ධ ශූන්‍යව. අර විදිහටම මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා අසංකේයයට වැඩි වෙනවා, ආයි 10ට අඩු වෙලා විනාශ වෙනවා. ඒ විදිහ අන්තක් කල්ප 59ක් බුද්ධ ශූන්‍යව යනවා. බුද්ධ ශූන්‍යව ගිහිල්ලා එතන ඉඳන් ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා. ආයි අන්තක් කල්ප 64ක් දක්වා විනාශයක් තියෙනවා. ආයමත් අන්තක් කල්ප 64ක් මුළු විශ්වයේම කිසිම දෙයක් නැතුව ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න සත්‍යයන් ඉන්න නිකන් හිස් අවකාශයක් තුල සත්‍යයන් ජීවත් වෙනවා. ආයි අන්තක් කල්ප 64ක් අර විනාශ වෙච්ච ලෝක ධාතුව සකස් වෙමින් පවතිනවා. එතනින් පස්සේ තමයි මේ මහා භද්‍ර කල්පේ සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ. එතකොට අන්තක් කල්ප 64 ඒව 4ක් ඉවර වෙච්ච තැන තමයි මහා කල්පය මහා භද්‍ර කල්පය ඉවර වෙන්නේ. එතනින් එහාට තව ඔය වගේ මහා කල්ප කීයක් බුද්ධ ශූන්‍යයිද කියලා අපිට කියන්න බෑ. දැන් හිතන්න, දැන් ඔන්න ඔබ හොඳට මේ ටික අහගෙන හිටියනම් ඔබට තේරෙනවා එක මහා කල්පයක් කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද. අර වගේ අන්තක් කල්ප 64 ඒව 4ක් තමයි මහා කල්පය. එවැනි මහා කල්ප අසංකේයය. එතකොට දැන් කියන්නේ අර වගේ මහා කල්ප අසංකේයය. ඒ වගේ මහා කල්ප 1.140කුත් ඒ වගේ 4කුත් තවත් කල්ප ලක්ෂයක්. ඒ තමයි සාරා සංකේය කල්ප ලක්ෂය වෙන්නේ. හිතා ගන්න පුළුවන්ද පාරමී පුරපු කාලේ? අපිට හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දීර්ඝ සංසාර ගමනේ ලෞතුරා බුදුබව ප්‍රාර්ථනා කර කර ඇස් දන් දීපු වාර මේ අහසේ තියෙන තරු කැටවලට වඩා වැඩි කියලා. මේ දීර්ඝ සංසාර ගමනේ අනේ මට ලෞතුරා බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ලේ දන් දීලා තියෙනවා කියනවා සතර මහා සාගරේ ජලයට වඩා. ශරීර මාංශය දන් දීලා තියෙනවා කියනවා මේ මහ පොළොවේ පස්වලට වැඩිය. හිතන්න මොනතරම් දීර්ඝ කාලයක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න ඕනද සම්බුද්ධත්වයේ පිණිස. ඒ නිසා පින්වතුනි අපිට මේ ලැබිලා තියෙන්නේ මහා පුදුම අවස්ථාවක්. අද අපිට මේ ලැබිලා තියෙන්නේ පුදුම විදිහේ වාසනාවක්. අපි දැන් ඉන්නේ, අපිට ප්‍රශ්න තියෙනවා. මේ බණහන හැමෝටම ප්‍රශ්න ඇති, ගෙවල් වල ප්‍රශ්න ඇති, ජීවත් වෙන අමාරුකම් ඇති, දරුවන්ගේ ප්‍රශ්න ඇති. ඇයි අපි ඉපදුනේ කියලා අහනවා ඇති, මොකද්ද අපි කරපු කර්මය කියලා හිතෙනවා ඇති, ඇයි අපි මෙහෙම දකින්න ජීවත් වෙන්නේ කියලා හිතෙනවා ඇති. හැබැයි ඔබ හිතන්න, ඔබ ඉන්නේ මොන ප්‍රශ්න තිබුණත් පතිරූප දේශයක, බුදු කෙනෙක් පහළ වෙච්ච බණ ඇහෙන යුගයක, කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණී ලැබෙන ලෝකයක, අද ලෝකේ වෙනදටත් වඩා බුද්ධ ශාසනයේ ලංකාවේ හොඳටම මතුවෙන කාලේ දැන් මේ. පින්වතුනි මම කලිනු දේශනාවල සඳහන් කරලා තියෙනවා මේ අපි කතා කරන ධර්මය වර්තමානි මේ වෙනකොට මේ රටේ මතුවෙන මේ ධර්ම ප්‍රබෝධය අවුරුදු 4500කට පස්සේ මේ ලෝකයේ තුල මේ ලංකාව ගත්තොත් මේ තරම් ධර්මයක් බලවත් වෙන්නේ අවුරුදු 4500කට පස්සේ. ඔබ අහලා ඇති අනුරාධපුර යුගයේ අහසින් යන දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ හිටියා. බැමිනිත්‍යා සාය කාලේ එනකොට සිතුල් පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා, තිස්ස මහරාමේ 12000ක් මහරහතන් වහන්සේලා. හැබැයි ඔය වගේ දහස් ගණන් රහතන් වහන්සේලා පහළ වෙච්ච අනුරාධපුරේ වෙහෙර විහාර බැලූ බැලූ තැන්වල රුවන්වැලි සෑය, තූපාරාමය, අබේගිරිය, මිරිසවැටිය මේ වගේ මහා සෑයවල් ඉදිවෙච්ච මේ ලංකාවේ බුදුදහම පැබලිච්ච යුගය මේට අවුරුදු 500කට එහා ගත්තොත් 1500 ගණන්වල ඔබ දන්නවා මේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ ආරම්භ වුණා. ඉස්සෙල්ලාම පෘතුගීසි ආක්‍රමණ. එතකොට මේ ආක්‍රමණ විටින් විට අධිරාජ්‍යවාදීන්ට යටත් වෙවි යටත් වෙවි ආපු කාලවල ලංකාවේ ඔබ අහලා ඇති කාලිංග මාග 24 දහසක හමුදාවක් එක චන්ද්‍රභානු වගේ අය කෙළවරක ඉඳන් වෙහෙර විහාර ගිනිතියතිය විනාශ කර කර කැලණිය විහාරේ විනාශ කරා. කැලණියේ ගොඩ කැලණියේ තිබිච්ච සිවුරු දාගැබ සම්පූර්ණයෙන් විනාශ කරා. වෙහෙර විහාර ගිනිතියතිය විනාශ කර කර ගිහිල්ලා අවසානයේ අනුරාධපුර නගරේ හිටිය බෞද්ධයෝ එකතු කරලා අතපය කැපුවා කියනවා.
එච්චරකට බෞද්ධයන්ගෙන් පලිගත්තා මේ අධිරාජ්‍යවාදී ඒ කාලවල රුවන්වැලි සෑය අද අපි වන්දනා කරන මේ මහා පූජනීය අටමස්ථාන සොළොස්මස්ථාන වනාන්තර බවට පත් වුණා වල් බිහි වුණා පස් කඳු වගේ කැලෑවලට වැහිලා ගියා දැන් අපිට නිදහස ලැබිලා ලොකු කාලයක්ද අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙලා තාම ගිය පෙබරවාරි 4 වෙනිදාට අවුරුදු 70යි එතකොට මේ 70න් පස්සේ මේ නිදහස ලැබිච්ච අවුරුදු 70 තුලත් අවුරුදු 30ක් අපි යුද්ධයක පැටලුණා ඒ යුද්ධේ පැටලිච්ච අවුරුදු 30න් පස්සේ ගත්තොත් දැන් අපිට යුද්ධේ තවසන් වෙලා ඔබ බයක් නැතුව පින්කම් කරන්න දැන් යුද්ධේ තිබ්බ කාලේ නම් මේ වගේ එනවද පිරිස පින්කම් වලට නෑ මිනිස්සු බයයි එකතු වෙන්නේ හැබැයි අද යුද්ධේ අවසන් වෙලා අවුරුදු 10ක් 12ක් යනකොට රටේ වේගෙන් ධර්මයේ බලවත් වුණා ඉස්සර දවසකට පොය දවසට විතරක් බණහපු රට දැන් පැය 24ම බණහන අද රුවන්වැලි සෑය ළඟට ගිහින් බලන්න මොන තරම් දවසකට පින්කන්ද දවසකට කපරු කීයක් පලන්දනවද අටමස්ථාන සොළොස්මස්ථාන මොනතරම් පිනිසු පින්කම් වලට එකතු වෙනවද මොනතරම් බණහනවද මොනතරම් දහම් ප්‍රමෝදයක් ඇති වුණාද ඒ නිසා ඒ ඇතිවෙච්ච සාසනික ප්‍රමෝදේ ප්‍රතිපලයක් හැටියට ඔබ 13 වහන්සේලා ගැන ඔබම හිතන්න මේ අවුරුදු 10කට 15කට එහා 13 වහන්සේලා ගැන ධාතු පරිනිර්වාණේ මේ වගේ කතා ඔබට බොහෝ වෙලාවට අහන්න නැහැ 13 වහන්සේලා නිකන් වචනේ අහලා ඇති නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා මේ තරම් බල සම්පන්නයි ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි බුද්ධ අදිෂ්ඨාන මේ තුල පිහිටලා තියෙනවා කියලා කවුරුත් දන්නේ හැබැයි පිංගතුණී අද වෙනකොට මිනිස්සු පුදුම සද්ධාාවක් මේ 13 වහන්සේලා තුල මතුවෙලා අපිට පේනවා ඊයේ අපි ආරම්භ කරපු මේ උතුම් උත්තම මහා ධාතු වන්දනා පිංකම බක්කුල මහා සෑයේ තැන්පත් වෙන උතුම් සර්වඥ 13 වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩ සිටිය නිල් පාට බුද්ධ රශ්මි විහිදිච්ච අබිනීලක් බඹර ඒ උතුම් කේශ 13 වහන්සේලා විශේෂයෙන් නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා සීවලි මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා තව බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න මොනතරම් ශ්‍රද්ධාවෙන් සැදැවතුන් මේ පැය ගණන් සමහරු පැය 5-6 පෝලිං වල හැබැයි මේ කැපකිරීම කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න එනවා කියන ශ්‍රද්ධාවෙන් මේ පිරිස ධාතුන් වහන්සේලා දකින්න තැනට එනකොට අවු කාෂ්ඨකේ පිපාසයෙන් කලන්ති හැදි හැදි පෝලිමේ පැය ගණන් ආවත් මේ ධාතුන් වහන්සේලා දකින්නකොට සාදුකාර දිදී මිනිස්සුන්ගේ හදවතේ මතුවෙන සද්ධාව අනේ අපි අපේ ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේව දැකගත්තා අපි පින් කරා කියන වචනේ කී කියා අඬා අඬා මිනිස්සු වන්දනා කළ පිටත් වෙලා යනවා අපිට පුළුවන් වුණා මෑත කාලේ මිනිස්සුන්ගේ සද්ධාව මේ ධාතුන් වහන්සේලා ගැන අප්‍රමාණ සද්ධාාවක් ඇති කරගන්න මට මතකයි මීට අවුරුදු 10කට පමණ පෙර ඉස්සල්ලාම ධාතුන් වහන්සේලා ගැන ගුවන් විදුලියක මං කරුණු ගොඩාක් එකතු කරලා ධාතු පරිනිර්වාණ ගැන බණක් කරා. මේ ධර්ම දේශනාවෙන් පස්සේ පුදුමාකාර විදියට මිනිස්සු කතා කර කර බණපටිය ඉල්ලන්න පටන් ගත්. කොහෙද ඔවා තියෙන්නේ කියලා සමහරු ඇහුවා. ධාතුන් වහන්සේලා ගැන අපි කරපු වැඩසටහන් පින්කම් බණ අපි net fm ඔස්සේ ඉරිදා මේ ධර්ම දේශනාවලදී නිතර ධාතුන් වහන්සේලා මතු කරමින් ධර්ම දේශනා කරා. ඒ වගේමයි අපි සෑ වන්දනා මහා පින්කම් පටන් ගත්තා. තූපාරාම සෑ වන්දනා පින්කමේ ඉඳන් රුවන්වැලි මහා සෑය, කතරගම කිරිවිහෙර, තිස්ස මහා රාමේ, කැලණිය, මුතියංගනේ, මයංගනේ, සෝමාවතිය මේ විදිහට පූජනීය පුණ්‍ය භූමිවල ධාතුන් වහන්සේලාගේ වටිනාකම මතු කරමින් අපි ලංකාව පුරා ලක්ෂ ගණන් සදහැවතුන් එකතු කරමින් පින්කම් කරගෙන කරගෙන ආවා. මේ වෙනකොට අපිට පේනවා අපි ගත්ත උත්සාහයේ ප්‍රතිඵල අපි දකිනවා මේ එන පිරිස අතර සමහරු ඇවිල්ලා කියනවා අනේ හාන්දුරනේ අපි ආවේ ත්‍රිකුණාමලේ ඉඳන් සමහර අය හිටිය යාපනේ ඉඳන් ආපු අය මුලදී වල ඉඳන් ආපු අම්මලා දෙන්නේ කුදී මට හම්බුණා මේ පිරිස මේ තරම් දුරක් ගෙවාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව නිසා අපි අහලා තියෙනවා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට යොදුන් ගණන් පයින් මිනිස්සු ඇවිදගෙන යනවා
බුදුරජාණන් වහන්සේව බලන්න බණපදයක් අහන්න සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කරලා ජේතවනාරාමයට ආවට පස්සේ දැනගන්නේ අනේ බුදුරජාණන් වහන්සේ නැහැ අතේ ගෙනාපු මල් ටික තැන් තැන් වල දාලා මිනිස්සු හැඬූ කඳුලින් අනේ අපේ අවාසනාව අපිට බුදුන් දකින්න බැරි වුණා කියලා හඬ හඬා යනවා මෙන්න මේ හේතුව මුල් කරගෙන තමයි ආනන්ද හාමුදුරන්ගේ මැදිහත් වීමෙන් අනාථ පින්ඩික සිටුතුමාගේ ඒ මැදිහත් වීම මත බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ජේතවන පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානව ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කරන් එතකොට අපිට පේනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න එදා මොනතරම් පිරිස සද්ධාවෙන් එකතු වුණාද පිංගතුනි ලංකාවේ අපිට මිහිඳු මහරහතන් වහන්සේව අපි හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපිට දෙවනි බුදු කෙනෙක් හා සමානයි මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට ලංකාවට වැඩම කළා මාස 4කට පස්සේ පළවෙනි වස් කාලේ අවසන් වෙලා දේවානම්පියතිස්ස රජුරව සමන් මල් වට්ටියක් අරගෙන සමන් පිච්ච මල් ටිකක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කරන්න ඇවිල්ලා මල් ටික අතට දීලා වැඳා මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුණි අපි ලංකාවට ඇවිල්ලා දැන් බොහෝ කාලයක් අනේ අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරන්න කාලෙකින් බැරි වුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේව දකින්න බැරි වුණා. ඒ නිසා දඹදිවට ගිහින් ආයුතුයි කියෝ. රජුරෝ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 200 ගානක් තේ. දැන් කොහොමද ශාස්ත්‍රුන් වහන්සේව දකින්නේ? දැන් කොහොමද ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරන්නේ? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලානේ. ඔබ වහන්සේලා කොහොමද දැන් බුදුහාමුදුරන්ව දකින්නේ කියලා ඇහුවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ බුද්ධ අදිෂ්ඨානෙන් විහිදිච්ච අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් වැඩ සිටීවා කියන බුද්ධ අදිෂ්ඨානෙ මත පිහිටවපු උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නෝ. ඒ ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි කියෝ. ඒ උතුම් ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි කියෝ. අන්න මිහිඳු හාමුදුරන්ගේ ප්‍රකාශය. එහෙමනම් අදෝබ මේ උතුම් බක්කුල මහා සෑය තැන්පත් වෙන සර්වඥ ධාතුන් වහන්සේලා දකිනකොට දෑසින් හිතන්න අනේ අපේ දෑසින් අපේ බුදුරජාණන් වහන්සේව දැක ගන්නෝ. ඒ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සම්බුදු ශ්‍රී ශරීරයේ දරාගෙන වැඩ සිටිය උතුම් අස්සී ධාතුන් වහන්සේලා බුද්ධ අදිෂ්ඨානයේ මත අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන ධාතුන් වහන්සේලා අද බලන්න මොනතරම් ශ්‍රද්ධාවකින් මේ ලක්ෂ ගණන් සදහැවතුන්ගේ වන්දනා ලබනවා මේ උතුම් ධාතුන් වහන්සේලා ඒ නිසා බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දකින්නකොට හිතන්න අනේ අද මේ වගේ යුගයක ඒ නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර බක්කුල මහරහතන් වහන්සේ අපේ දෑසින් අපි දකිනවා උතුම් නික්ලේශී මහරහතන් වහන්සේලා දකිනවා කියන සද්ධාව ඇති කරගත් ඒ විතරක් නෙමේ මෑත කාලේ මේ බක්කුල මහා සෑයට පමණක් නෙමේ මේ ලංකාවේ ඉන්න බෞද්ධයන්ට ඔබ හැම දිනාටම අපිට ලැබිච්ච උතුම්ම වටිනාම නිධානය තමයි තායිලන්තේ ලෝකේ පූජනීයම පුණ්‍ය භූමියක් බවට පත්වෙච්ච ලෝකේ විශාලම බෞද්ධ භාවනා මධ්‍යස්ථානය අක්කර 4000ක් පමණ වපසරියකින් යුක්ත ලක්ෂ ගණන් එකතු වෙලා භාවනා කරන විශාලම බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙන් බොහොම ගෞරවාන්විත විදිහට මේ ලංකා භූමියේ මේ ඉදිකරන බක්කුල මහා සෑය වෙනුවෙන් ගිය සතියේ උතුම් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් අපිට ලංකාවට ලබලා දුන්නා. අපි දැන් දවස් දෙකක් වෙනවා මේ උතුම් ධාතුන් වහන්සේලා බොහොම ගෞරවයෙන් තායිලන්තේ ඉඳන් ලංකාවට වඩම්මගෙන පැමිණිලා ඒ උතුම් උත්තම ධාතුන් වහන්සේලා ඔබට මේ පිම්බිමේ සියසින් දැකලා වන්දනා කරගන්න ලැබෙනවා. ඒ නිසා අද සීල සුවරණ පුණ්‍ය භූමිය ජීවමාන බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේ ප්‍රදාන බොහෝ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්න පිම්බිමක් හා සමානයි. ඒ නිසා මේ එන ඔබ වෙහෙස නොතකා සාදුකාර දිදී පියවරෙන් පියවර ධාතුන් වහන්සේලා වන්දනා කරන ඔබ අඩුගාන මේ බණ ටික අහලා ලක්වාසී ලෝවාසී කොහේ හිටියත් ඔබේ හිතේ හරි
අනේ අපි ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් හදවතින්ම ඔබට සිහි කරලා මේ 13 වහන්සේලාට වන්දනා කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් අද මේ උතුම් ධර්ම ශ්‍රවණීනුත් රැස් කරගත්ත සියලු පින ඔබ හැම දිනාටමත් නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවටම පත් වේවා. සාදු සාදු සාදු. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.